අන්ද මැත්තුමක් කියනවා අපිත් සූදානම් කරේ බංගලාදේශයේ පාර්ලිමේන්තු පැත්තට මේක යොමු කරවලා පාර්ලිමේන්තු වඩලා පාර්ලිමේන්තු කුඩුපට්ටම් කරලා පාර්ලිමේන්තු ගිනි තියලා බලය අපිට අත්පත් කරගන්නට තමයි අපි උත්සාහ කරේ අපිට එහෙම නැතුව කවදාකවත් බලයට එන්න බෑ මෙරටේ ජනතාව අපිට බලය දෙන්නේ නැහැ කියන එක අපි දන්නවා එලයින්ස් ෆිනෑන්ස් මාස 10 ස්ථාවර දැන්පතු සඳහා දැන් කල්පිරීමේදී 10% ආදර්ශනීය පොලිය 19.21 අමතන ඒ නිසා අපිට බලය ලබා ගන්න පුළුවන්කම තිබුණේ පාර්ලිමේන්තු කුඩුපට්ටම් කිරීමෙන් ඒ නිසා අපි පාර්ලිමේන්තු වඩලන්නට අපි ඉදා කටයුතු කරා මමයි හඳුන්නේ නැති ඒකට නායකත්වය දුන්නා හැබැයි අරගල හිටි බුද්ධිවත් මිනිස්සු එතන ඉඳි දුන්නේ නැති නිසා ඒක ව්‍යර්ථ වුණා හැබැයි එතෙන්ද ගෙනියන්න උත්සාහ කරපු ලාල්කාන්තත් අද නිර බොහොම ආරක්ෂිතව වේදිකාවට ඇවිල්ලා මේක පම්පෝරි ගහනවා හඳුන්නේ නැතිත් ඒ විදිහට පම්පෝරි ගහනවා හැබැයි කර්නල් වහිරේ දැම්මා අර අරගලේ හිටපු අර මේ සමාජ මාධ්‍ය තුල කටයුතු කරපු කර්නල් කියලා කියපු අර පුද්ගලයාව පාර්ලිමේන්තු වටලණ්ඩාව කියලා හිරේ දැම්මා හැබැයි ඒකට දැන් අද ඍජුවම තම සුවෙත් තමම්ම පිළි අරගෙන තියෙන පාපොච්චාරණය කරලා තියෙනවා පාර්ලිමේන්තු වටලණ්ඩට නායකත්වය දුන්නේ අපි කියන එක ලාල්කාන්ත පාපොච්චාරණය කරලා තියෙනවා එහෙනම් ඉතින් කර්නල් හිරේ දාන්නට කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ ඇයි අද ලාල්කාන්තගේ කටෙන් මෙච්චර පාපොච්චාරණයක් රටටම ඉදිරියේ කරලා තියෙද්දි ජාත්‍යන්තර ඉදිරියේ කරලා තියෙද්දි රනිල් වික්‍රමසිංහ ඇයි ලාල්කාන්තට විරුද්ධව වචනයක් ප්‍රකාශ කරන්නේ නැත්තේ ලාල්කාන්තව ඇයි හිරේ දාන්නේ නැත්තේ ලාල්කාන්තව ඇයි අත්අඩංගුවට නොගන්නේ මෙරටේ උත්තරීතර තැන මෙරටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන තැන වඩලන්නට ගිනිපත් කරන්නට නායකත්වය දෙන්න කටයුතු කරපු පුද්ගලෙක් මෙරටේ නීති හමුවට ගේන්නට ඇයි රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන්නේ මේක තමයි ඩීල් එක සත් නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට නවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න